ප්‍රතිමාව. මේ ප්‍රතිමාව ජන සම්මතය අනුව පිළිගන්නේ මහා පරාක්‍රම බලතුමාගේ ප්‍රතිමාව නමින්. මහා පරාක්‍රම බව රජුරෝ කියන්නේ කෑගල්ල දැතිගම කොටවේරිදි මානාබන රජුවන්ට රත්නාවලී දේවියට දා උපන්න පුත්තුමාරයා තම 1151 දී පොළොන්නරුවට ඇවිල්ලා රට එක්සේසත් කරමින් රජබවට පත් වෙන්නේ. එතුමා 1186 වෙනකන් වසර 33ක් පොළොන්නරුවේ රජ වෙලා ඉඳලා තියෙනවා. අන්නේ කාල සීමාවේදී මේ ප්‍රතිමාව නිර්මාණය කරන්න තැයි කියලා ලංකාවේ අත්ගන්න පුරා විද්‍යාලයක වන මහාචාර්ය සෙන්දස් පරණවිතාන මහත්තයා මතයක් ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි කෙනෙකුට කියන්න පුළුවන් මේ ඉන්නේ රජ කෙනෙක් නෙවෙයි කියලා. ඒකට හේතුව තමයි මේ ප්‍රතිමාව තුළ රජ කෙනෙකුට අදාළ කිසිදු රාජාභරණ නිර්මාණය කළා නැහැ. ඒකටත් හේතුවක් විදිහට පරණවිතාන මහත්තයා පෙන්ලා දීලා තියෙන්නේ මහා පරාක්‍රම බව රජුරෝ කියන්නේ කුසි කර්මාන්තයෙන් රට නගාසිපු රජ කෙනෙක්. එතුමා මේ වප්මගුල් උත්සවයකට සූදානම් වෙලා ඒ සුබ මුහූර්තයේ සුබ නැකත එනකන් වියගහත් දෑතින් දරාගෙන ඉන්න නිර්මාණයක් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කුඹරට බහින තිබ්බ සූදානම් නිසාමත් ඒ කුඹරට තිබ්බ ගරුත්වයේ භක්තිය නිසාමත් එදා රාජාභරණ කිසිවක් නොපෙළ දෙන්න ඇති. අන්නේ ආකාරයෙන් නිර්මාණයක් මේ තුළ ඉදිකරමු නිසා මේ නිර්මාණය තුළ රාජාභරණ කිසිවක් ඉදි ගන්න නැතුව ඇති කියලා පරණවිතාන මහත්තයා පෙන්ලා දෙලා තියෙනවා. ඒ අනුව රාජාභරණ කිසිවක් නොවුනත් මේ ඉන්නේ වියගහත් දෑතින් දරාගත්ත මහා පරාක්‍රම බලතුමාගේ ප්‍රතිමාව කියලා මහාචාර්ය සෙන්දත් පරණවිතාන මහත්තයා පෙන්ලා දෙලා තියෙනවා. වියගහන් නම් මේක මීට ඇදී දිගට තියෙන්න ඕනේ. හැබැයි අපිට බැලු බැලමට පේනවා මේක දෙපැත්ත සමාන ගතියක් නැහැ. දෙපැත්ත කැඩී ගිය ස්වරූපයක් පේන්න තියෙනවා. මේව වසර 3000 වැඩි කාලයක් ජන ශූන්‍ය වෙලා වනගත වෙලා තිබ්බා තියෙනවා. අන්නේ කාල සීමාවේදී ආධාරකයන් නොමැතිකම නිසා සතුරුපද්ද ස්වභාවික උපද්ද කියන හේතුන් මත මේ දිගට තිබ්බ කොටස් දෙක ඇල්ල විනාශලා යන්නේ නැති. නැත්නම් වියගහක් ආකාරයෙන්ම දිගට තියෙන්නේ නැති කියලා පරණවිතාන මහත්තයා පෙන්ලා දෙලා තියෙනවා. ඒ අනුව පරණවිතාන මහත්තයාගේ මතය අනුව ඉන්නේ මේ මහා පරාක්‍රම බව රජුරෝ. ඒ වගේම මේ ප්‍රතිමාව සම්බන්ධව තව අදහසක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ අදහස ඉදිරිපත් කළා තියෙන ලංකාවේ ප්‍රථම පුරා විද්‍යා කොමසාරිසුරු මහාචාර්ය එච්.පී. බිල් මහතා එතුමා කියනවා මේ ඉන්නේ ඉෂිවරේ කියලා. කොරොනරු ඉෂිවරු තුන්දෙනෙක් ගැන සඳහනක් තියෙනවා පුලස්ති අගස් 30 කටලිය කියලා. බිල් මහත්තයා විශ්වාස කරනවා මේ ඉන්නේ පුලස්ති ඉෂිවරයා කියලා. ඒ මේකේලාම පුලස්ති ඉෂිවරයා කියන මූලික හේතුව තමයි ජනසුතුල ජන කතාවල සඳහනක් තියෙනවා පුලස්ති ඉෂිවරයා එතුමාගේ පාණ්ඩිත්‍ය විදා දක්වන්න පුස්කොළ පොතක් එවැන්ද සඳසක් වෙන්දියක් දැත්තේ රඳවමින් ඉන්නවා කියලා. මෙන්න මේ ප්‍රතිමාවේ පුස්කොළ පොත සඳසක් වෙන්දියක් දැත්තේ රඳවමින් ඉඳලා බිල් මහත්තයා විශ්වාස කරනවා මේ ඉන්නේ පුලස්ති ඉෂිවරයා කියලා. හැබැයි ඒක විතර පාදක කරගන්න නැත් මා මේ පුලස්ති ඉෂිවරයා කියන්නේ. මෙන්න මේ ගල්තලාවුඩ මධ්‍යකාන සිංහල අක්ෂර වලින් සෙලිපියක් තියෙනවා. ඒ සෙලිපියේ කියවන්න පුළුවන් හා ඉතුරුලා තියෙන එකම වචනේ උල්ලත්තස කියන වචනේ පමණයි. ඒ අනුව බෙල් මහත්තයා විශ්වාස කරනවා මේ ඉන්නේ පුලක් ඉෂිවරය කියලා. හැබැයි මේ පරණවිතාන මහත්තයා මේ පුලත්තස වචන සම්බන්ධයෙන් එතුමා කියන්නේ අතීතයේදී පොළොන්නරුව පුලක් තිබුණේ නැත්නම් පුලතිසිපුරය නමින් හැඳුන්වෙන ඉඳ ඒ වචනේ තමයි යොදන්නේ නැති කියලා. එක වචනයක් තියෙන ඉඳ කවුරුත් ඒකෙන් තර්කානුකූල ඉඳ කියන උත්සාහ කරන්නේ නැහැ. හැබැයි බෙල් මහත්තයා මේක ඉෂිවරය කියන තව මූලික ලක්ෂණ කීපයක් පෙන්නලා දීලා තියෙනවා. බලන්න මෙන්න මේ ප්‍රතිමාවේ කන් දිගයි. ඒ කියන්නේ ලම්බ කරණයි. ලම්බ කරණය කන් කියන්නේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ එකක්. සාමාන්‍ය බුද්ධ ප්‍රතිමාවක රාතන් වහන්සේගේ ප්‍රතිමාව තමයි මෙවැනි ආකාරයේ ලම්බ කරණක නිර්මාණය කරන්නේ. මේ ප්‍රතිමාවේ තෙවැනි ආකාරයේ ලම්බ කරණක නිර්මාණය කර දෙන ඉඳා බෙල් මහත්තයා විශ්වාස කරනවා මේ නියම් කිසි ධානයක් ලබා ගත උත්තමේ කියලා. ධානයක් ලබා ගත නම් ඒ ඉෂුවරේ කිය යුතුයි කියලා බෙල් මහත්තයා කියනවා. එතුමාගේ ඊගාව තරක තමයි එතුමා කියනවා මේකේ රාජාභරණ කිසිවක් නොවුනත් රජ කෙනෙක් නම් අඩුම ගානේ දේහ ලක්ෂණ වලින් හෝ රාජකීයත්වය පෙන්නලා දෙන්න තිබ්බ කියලා. මේකේ තියෙන දැස් අඩවණිච්ච භාවනා සමවැදී ස්වරූපයක් පේන තියෙන්නේ. ෘතු ශරීරයක් නැහැ. රාජකීය පුණා නම් මේ ප්‍රතිමාව මීවැඩි ගැඹිරත්වය පෞරුෂයක් ඉදිරිතර බව රාජකීයත්වය පෙන්නලා දෙන්න තිබ්බ කියලා බෙල් මහත්තයා කියනවා. එවැනි ලක්ෂණ පේන නැති ඉඳ බෙල් මහත්තයා කියනවා මේ ඉන්නේ රජ කෙනෙක් නෙවෙයි ඉස්මරේ කියලා. ඊගව තරක තමයි මේ ඇඳගෙන ඉන්නේ ඇඳුම. මේ ඇඳුමට කියන්නේ ජෝතිය කියලා. ජෝතිය කියන්නේ ඉන්දියානු ආභාෂයේ ලත් ඇඳුමක්. ඒක ලංකාවේ බ්‍රහ්ම ඉෂුරු වගේ සංස්කෘතිය තියෙන ඉන්දියාවෙන් ඒ අනුව බෙල් මහත්තයා කියනවා මේ ඉන්නේ රජ කෙනෙක් නෙවෙයි ඉස්මරේ කියලා. මේ ඉෂුරේ කියන බෙල් මහත්තයා පෙන්නලා දෙන මූලිකම සාධකය තමයි මෙන්න මේ ප්‍රතිමාවේ ඇඟ හරහා පූර්ණ නූල කියන එකක් දාලා තියෙනවා. ලංකාවේ රජවරු කිසි කෙනෙක් මේ පූර්ණ නූල කියන එක භාවිත කරලා නැහැ. බ්‍රහ්මණ ඉෂුරු වගේ තමයි මේ පූර්ණ නූල භාවිත කරලා තියෙන්නේ. අද දක්වාම කෝවිල් වල ඉන්න පූජක පුරුෂයතුමා තමයි මේ පූර්ණ නූල භාවිත කරන්නේ. ඒ අනුව බෙල් මහත්තයා කියනවා මේ ඉන්නේ රජ කෙනෙක් නෙවෙයි ඉෂුරේ කියලා. ඒ අනුව දැන් මේ ප්‍රතිමාව සම්බන්ධව මත දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා. එක් මතයක් තමයි වියගහත් දෑතින් දරාගත් මහා පරාක්‍රම බලතුමාගේ ප්‍රතිමාව. අනික් මතය තමයි පුස්කොළ පොතක් හෝ සන්නසත් දෑතින් දරාගත් පුලත් ඉෂුරුගේ ප්‍රතිමාව. එසේ වෙතත් මේක ජනගත වෙලා සමාජගත වෙලා පාසල් විෂය නිර්දේශක පව අන්තර්ගත කරලා තියෙන්නේ මහා පරාක්‍රම බලතුමාගේ ප්‍රතිමාව කියන නමින්. අඩි 11 මාරා කුසයි මේ ප්‍රතිමාව. මේ ප්‍රතිමාව බද්ද ගණයේ ප්‍රතිමාව. බද්ද ගණයේ ප්‍රතිමාව කියලා අපි සලකන්නේ නෙලන ලද මව් පාෂාණයේ වෙන් කළ නැහැ. ඒක නම් බද්ද වෙලා තියෙන ප්‍රතිමාව අපි බද්ද ගණයේ ප්‍රතිමාව කියලා සලකනවා. ඒ වගේම මේක අර්ධඋන්නත ගණයේ ප්‍රතිමාවක්. අර්ධඋන්නත කියන්නේ ඉදිරි කමේ විතරයි නිර්මාණය කරලා තියෙන්නේ පිටිපස අර්ධය නිර්මාණය කරලා නැහැ. ඒ වගේම මේක දිබංග ස්වරූපයේ ප්‍රතිමාව. දිබංග කියන්නේ දෙපළකින් නැමිලා තියෙන ධනයි සහ උකුල. එවැනි ප්‍රතිමාව අපි දිබංග ප්‍රතිමාව විදිහට සලකනවා. මේ ආකාරයේ තුන් ඉරියව් නැවෙච්ච ප්‍රතිමාව අපි දිබංග ප්‍රතිමාව විදිහට සලකනවා. මේ ගල් විශේෂයක් විශේෂ ගල් විශේෂයක්. මේ ගල් විශේෂය ගැනයි කෙමෙතර පුදු ගල් කියන ගල් විශේෂය. මේ ගල ස්වභාවිකවම සුදු පාට කලා. මේ ගලේ විශේෂත්වය තමයි මේ ගල දෙමුලොත් කළු පාට වෙනවා. මේ වටේ තියෙන ගල් පිටිපස්සේ තියෙන ගල් ඔක්කොම එකම ගල් විශේෂය. හැබැයි ඒක කළු පාටයි මේ ගල සුදු පාටයි. ඒකට හේතුව තමයි මේක නොතේ මේ ආරක්ෂා කරගන්න හින්දා මේ ගලේ ස්වභාවික පාටත් ආරක්ෂා වෙලා තියෙනවා. එහෙනම් වෙනවද අතන පොඩි පස්සෙන් දක්ව එක. මේක සාමාන්‍ය පස්සෙන්ද මේ පිටේ මේක කරා වැඩි ස්තූපයක්. මෙන්න මේ තුල තමයි මහා පරාක්‍රම බව රජුරෝ කරුණිය කරාට පස්සේ